දෙන්න අරගලයක් කරනවා ආණ්ඩුව තුරම නේද දැන් යගමැතිතුමා ප්‍රකාශ කළා ඒක මම මේක දෙන්නේ නැහැ කිමන්නේ නැහැ කියලා දැන් මෙතනින් පස්සේ මුතුමාලාගේ මේ තීරණය අවසන් වෙනවා අද හවස 5ට කැබිනට් මණ්ඩලයේ තිබෙනවා මාත්‍ය මණ්ඩලයේදී මේ ගැන සාකච්ඡා කෙරෙයි එතෙන්දී අපිට ගරු අග්‍රාමාත්‍යතුමාගේ අදහස අපි පිළිගන්නවා එතුමා අගමැතිතුමා හැටියට ඒ දීපු අදහස රජයේ අදහස ඒ නිසා නැගෙනහිර පර්යන්තය 100%ක් වරාය අධිකාරිය යටතේ සංවර්ධනය කරන අනාගතයක් තමයි අපි ඉදිරිපිට තියෙන්නේ ඒ නිසා මම හිතනවා වරාය සේවකයන් මේ වගේම ජාතික සංවිධාන අනෙකුත් සියලු මාංශ නැගෙනහිර පර්යන්තය වෙනුවෙන් ඒ දක්වන ලද අවධානය ඒ සටන ඔවුන් අපේක්ෂා කළ ආකාරයටම ජයග්‍රහණය කළ තිබෙනවා අතිගරු ජනාධිපතිතුමන් ගරු අග්‍රාමාත්‍යතුමන් මේ රටේ පොදු ජනතාවගේ මතයට සංවේදී නායකයන් වීම හේතු කොටගෙන ඒ අදහස් උදාහස සැලකිල්ලට අරගෙන ඒ තීරණය අරන් තියෙනවා අදම කියනවා මේ නැගෙනහිර පර්යන්තය වෙන්නේ නැහැ බටහිර පර්යන්තය වෙනවා කියලා දෙයක් ආවා අපේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ නැගෙනහිර පර්යන්තය කාටවත් දෙන කවුරුවත් එක්ක එකතු වෙලා සංවර්ධනය කරනවා කියලා කියන එක කියලා නැහැ හැබැයි බටහිර පර්යන්තය පෞද්ගලිකාංශයත් එක්ක වෙනත් පාර්ශ්වයන් සමග එකට ඒකාබද්ධව සංවර්ධනය කරනවා කියන එක සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අපි සඳහන් කරලා තිබෙනවා ඒකට ජනවරම ලැබිලා තියෙනවා ඒ නිසා බටහිර පර්යන්තය වෙනත් පාර්ශ්වයක් සමග එකට එකතු වෙලා සංවර්ධනය කිරීම පිළිබඳව අපේ විරුද්ධත්වයක් නැහැ මොකද ජනවරම ලැබිලා තියෙන සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඒ කාරණාව විවෘතව සඳහන් වෙනවා එකට ජනවරම ලැබිලා තියෙනවා එතකොට බටහිර පර්යන්තයට ඉන්දීය අදානි සමාගමත් එක්ක වුණත් කටයුතු කිරීම ඉන්දීයද බටහිර ඉන්දීයද කවුරු හරි එක්ක වුණත් අර චීනෙත් එක්ක එකගතාවයක් ඇති කරගෙන පර්යන්තයක් සංවර්ධනය කළා තියෙන්නේ ඒ විදිහට BOT කියන මොඩල් එකට ඕනම පාර්ශ්වයක් එක්ක එකතු වෙලා බටහිර පර්යන්තය සංවර්ධනය කිරීම ගැටලුවක් නැහැ මොකද අපි සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඒ ප්‍රතිපත්තිය ඇතුළත් කරලා තියෙනවා ජනවරම අපිට ලැබිලා තියෙන මේ ප්‍රතිපත්තියත් එක්ක අරතුමා ඒ වගේම ඊයේ හිටපු වගමැති රනිල් වික්‍රමසිංහ මහත්මයා කියනවා එතුමාගේ කාලේ මේක දෙන්න තීරණය කරලා තිබ්බා මේක පරිපාලනය ඉන්දියාවත් සමග කටයුතු කරන්න කටයුතු වෙලා තිබ්බා ඒ දවස්වල හිටපු විපක්ෂය තමයි මේකට මඩ ගහලා දැන් මේ විපක්ෂය බලයට පත් වෙලා මේක හිර වෙලා ඉන්නවා කියන කතාවක් තමයි එතුමා කියන්නේ එයා අටෝබු ගුල්ලුල තමයි මේ හිර වෙලා ඉන්නේ ගොඩ ගන්න අමාරු වෙලා තියෙනවා වික්‍රමසිංහ මහත්මයා අටෝබු බෝම්බ තමයි මේ අපි එක එක ගලවන්න වෙලා තියෙන්නේ නැගිනිර පර්යන්තය කියන්නේ එයා අටෝබු බෝම්බයක් හැබැයි එයා ඒ කාලේ ඒ කිවිසුම් ගන්නකොට සද්ද නැතුව මේ කියන්නේ නැතුව හිටපු කට්ටිය තමයි දැන් සමහරු මේ චණ්ඩි වෙන්නේ ඇවිල්ලා තියෙන්නේ